ඉතල බුද්ධ කාලේ නම් මෙම කොණ්ඩෙ කපනකොටම කට්ටිය මාර්ගඵල ලැබුවා. මේක ඇත්තටම අපේ අර මේ ස්පේස් එකේ දැන් මුත්‍රා වුණත් අපි මේ බඩ ඇතුලේ මේ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි ටොයිලට් එකට දාන ටොයිලට් එකේ යනුගේ මේ ගාව මේ හරිය තියෙනවා කියලා හිතුවම කොණ්ඩෙ ඔළුවේ තියෙනකොට නම් අම්මද ඔක්කොමලා හරි ආදරෙන් මේවා කරනවා නේද? कंडीशन මේක ආයි හරි සිහියෙන් බලන්නේ නැති හින්දා ඉන්වෙස්ටිගේට් කරන්නේ නැති හින්දා මේ ගතිය එනවා මම කියලා. ඉතින් මේ කතර වෙන්න ඕනේ තමන්ගේ ඔය ඩිස්ක්‍රිමිනේට් කරන මේව බලන ප්‍රැක්ටිස් එක. ඒක අපිට වෙන් කරන්න පුළුවන් නම් ප්‍රායෝගිකව විශේෂයෙන්ම කවවරි බණිනකොට කවවරි දොස් කියනකොට පින්වතුනි තමන්ද මේ ඒක එහෙම කල්පනාව තියාගෙන ඉන්න පුළුවන් නම් මම දන්නවා සමාගම් නොවනද ඒ මේ ප්‍රෝග්‍රෑම් වලදී ඒක අහලා අර ධාතු වශයෙන් මම අන්තිමට සමාගලට කරන ප්‍රැක්ටිස් එකේදී ඒගොල්ලන් ඒක කරලා gedara kusiyedi mahatya banina kota මේක ඒගොල්ලන් කනට ඒ කන හැදිලා තියෙන ධාතු හතරෙන් හය ගතිය දියාර ගතිය ඔහම කියලා ඒක මගේ කන නෙමෙයි නේද මේ ශබ්ද මේ කිරණ මේ තරංග මේවා මේ මොනවාද මේක තිරණයක් මේක මගේ මහත්යයන්ගෙන් ආපු එකක් නෙමෙයි එහෙම අයිඩියාස් වෙන්නේ නැතුව අරක විතරක් කල්පනා කරන් ඉඳලා මහත්ය බැන්නා ඉතින් ඉච්චරයි අයි බැන්නේත් නෑ රැව්වෙත් නෑ මොනවත් නෑ පින්නතුල මේක මමත් එක්ස්පෙක්ට් කරා මමත් එන්න කරා මට කේන් තියන ඉන්න කවුද නැන්ද කෙනෙකුත් එක්ක ඒක අහලා ඇති මං කියන්න අහලා දිනවනේ මේක අර කොහොමද මම ඒ කාලේ මාව කියලා ගියා මේ කඩෙන්ද කෙනෙක් තාත්තලා දකුණු අප්‍රිකෙන් ඇවිල්ලා මාව තියලා ගියා මට පොකට් මනි ලැබෙන්නේ නැන්දගේ මොකද්ද ගෙදරක කුලී ඉතින් මම එතන යනකොට මේ නැන්දට කේන් තියන නැන්ද කෙනෙක් මාත් එක්ක විතරක් නෙමෙයි ඕන කෙනෙකුත් එක්ක එයා එක්සයිට් වෙනවා වැඩි ඒකයි ප්‍රශ්නේ ඉතින් පිටතනි මට මං තල්ලි දවසක් මා දරදා වංශය වන්දනා කරන්න නැන්ද ගෙනිච්චා පාස්වර්ඩ් එක ඉතින් අපි කෙලින්ම ගියා නිලමේ යා ගිනිල එතන ඇතුළෙම ගිහලා පෙන්වයි ඉතින් මම හැබැයි මට දැන් කීක ඒ කාලෙත් දෙනවා නියන් තනිය මුද මුල් කාලේ මගේ නිකන් එනවා ඒක සංඥා ඒක ඔස්සේ මම යනවා මං එතකොට ඒක කාටවත් කියන්නේ කරන්නද බැයිද කියලා හරි මුරණ්ඩු ඊ වගේ ඉතින් මම ඒ වගේ එකක් ඇවිල්ලා මට උන ආයි යන්න ඕනේ කියලා අර පොණිමි ඉතින් මං ආවම ඒ කාලේ LTT ප්‍රශ්න කාලේ අරකයි මේකයි මම ඉතින් නැන්දට කිව්වා I want to go again to worship you तो पार्टन बैनर ने बैनर नहीं किया देखिए अरे इनका हाउस टाबन यो माकरी हाँ ठक बैनर ने बैनर का नियाना कोटे मटा मंग ये दावसर कियो की विधि महास्ती पदोपन सूत्र ये महास्ती पदोपन सूत्र ये ना सतर दा सारे पुत्त महारातन वाले लस्सन विग्रह करना सतर महादातु को मद ऐतुले हाईये गतिया ही हाईये गति दिक्कत महाईये गतिया තර මම නෑ මම කියලා කියන්නේ දෙයක් නෑ ගයක් අර මෙහෙම මේ මොනවාද gadol ඒවා එකතු කරලා එහෙම වුණාම ගය කියන අදහස එනවා වෙන් කළා ගත්තම දෙයක් නෑ අර ඒ විදිහට පෙන්නවා පින්වදිනේ ගොඩාක් ඒක අනිත්‍යත් මෙනී කරනවා ලකුවට හයිය තියෙන ගතිය මේ පෘථිවිය උනත් කවදා කල ගිහිලා හරි විනාශ වෙනවා එතකොට අපේ මේ හයිය ගතිය තියෙන ඇට හරි මොන හරි කොච්චර විනාශ වෙන්න ඕනද කියලා ඔය වගේ අනිත්‍ය සංඥා ඒව වඩවනවා පින්වදිනේ මගෙත් එදා පුරුද්ද තිබ්බා ඒ කියවන සූත්‍රේ ප්‍රායෝගිකව ඒ තුලින් ලෝකෙදී ආ බලන ඒක තිබ්බා එදා පින්වදිනේ මේ සූත්‍රය අරගෙන මේ මන්ද බලන කට්ටිය ඒ තුලින් බලනවා මේ මේ නිහල් මාත්‍යද ජෝන්ද ටොම්ද එහෙම හොයන්නේ අර ඒක බලනවා ඉතින් දැන් මම LTTS කියලා කියලා දන්නවනේ එතකොට මම කියවලා LTT කියලා පෙවුන්නේ මට පෙවුනේ පංච උපාදානස්කන්ධ මෙවනියන් කටින් කියන්නේ නෙමෙයි කියලා ඇත්තට හිතෙන් ගන්න ඕනේ බුදුහාඳුරෝ දාලයන් නරකයි කවදාකවත් බුදුහාඳුරෝ ගාව තමන් ජීවත් වෙන්න ඕනේ ඉතින් ඒ වෙලාවේ මොනවාද මගේ නැන්ද ඉතින් මට බැන්න මම ඊට පස්සේ අරක කල්පනා වුණා මේක සංඥාවක් මේක සංඥ දැනීමක් සංඥාවක් මගේ නෙමෙයි මටයි තියනේ කියලා මම නිකන් බලන්නේ කියලා ඉතින් නැන්ද බැන්න මොනවා තුනේ නේ ඉතින් නැන්ද ඒ තමයි පළවෙනි පාරයි අන්තිම පාරයි මට බැන්නේ ඔය සමාගාර පින්වදින අපි බණින් නෑ වගේ හිටියට ඇතුලෙන් බණිනවා ඒකයි ප්‍රශ්නේ
ඉතින් එතකොට ලෝකයේ ඒක තේරෙනවා ඒ කිරණ යනවා ඉතින් ඒ අර එතකොට මුණ ඇඹුල් වෙනවා මේව වෙනවා ඒ කියන්නේ නිකන් අර ඉන්න අහිංසක නෑ ඉතින් බැන බැන ඉන්නවා ඒ කිරණ යනවා පින්වතුනි තද කරගෙන ඉතින් ඒක වෙන්නේ ධර්මයේ පහච්චේ නැති හින්දා ඒක තමන් කියලා පෞද්ගලිකව ගන්නවා අපි තරම් මිත්‍යා දෘෂ්ටිකය මේ ලෝකේ නෑ පින්වතුනි ඒ කියන්නේ අපි මේ මේම පූජා කරාට මේම පූජා කරාට වැඩක් නෑ අපි හිතනවා මේ අපේ ඇඟයි ඇවිදින්නේ ඒ කියන්නේ අපි ඒක යහමින් විමසල අර ඒ සැහැල්ලුව ප්‍රායෝගිකව කන්නේ නෑ ඉතින් ඒක ගන්නවා නම් යහමින් අපිට හිතෙන්නේ මට කවවරි ප්‍රශ්න කරා මට දන්නවනේ මම 2015 කිව්වේ මට අමාරු අපවත් වෙන්න කියලා එකක් තව එකක් තමයි මගේ සිවුරු ගලවලා යන්න වගේ කියා දේවල් ඒක මම කියන්න බෑ මට ඒක මම වැඩිහිටි ස්වාමීන් වහන්සේට ඒ අපි කියන්න ඕනේ ක්‍රමයක් තියෙනවා අපි මේ මේක යම් දේවල් පිරිසුදු වෙන්න සීලෙන් මේක හැමෝටම කිය කියන්න පුළුවන් කරුණ නෙමෙයි කොහොම හරි ඒ වෙලාවේ මම ආශ කරන මම වටිනාවක් වටිනාකම දෙන දේවල් ඔක්කොම විනාශ කළා විනාශ වෙලා ගියා ඒක පින්නතරේ මට පස්සේ තේරුනේ පස්සේ කියන්නේ හොඳට තේරෙන්නේ මායයා කෙලින්ම ඇටැක් කරපු අවස්ථාව මේ වගේ අත්දැකීම් පින්නතරේ සාමාන්‍යයෙන් පින්නතුල්ලා අත්දකින්න අඩු වෙන්න පුළුවන් මොකද මායයා ගොඩක් ඉන්නකොට යා වැඩි දඟලන්නේ මේක ගලවන යනකොට තමයි ඒ මට හිතාගන්න බැරුණා මම මෙතෙක් කල් කරගෙන මෙච්ච තපස්සක් කරගෙන ආවමත් මෙහෙම ෆෝස් එකක් තියෙනවා නේද කියලා ඉතින් ඒ වෙලාවේ මම බේරගත්තේ මොකද්ද මට ඒ වෙලාවේ බේරගන්න එක විදිහකට බලෙන්න හිතන්න උනා පින්වතුනි ඒක තමයි කපාටම මොකද්ද මට ඒ වෙලාවේ වචනයක් ආවා මේක තේරුම් කරලා කියන්න don't egolize it කියලා ඒක හරිය ඉංග්‍රීසි වචනයක් නෙමෙයි don't personalize it don't egolize it කියලා නේපාලීදී තමයි මම එහෙම මං වැටිලා හොඳටම පින්වතුනි වැටලා එක දැන් ගැලවෙන්නේ කොහොමද එතකොට මේක just is just a phenomena just a happening මේක සිදුවීමක් මේක ගණන් ගන්න එක මේකට පාස් වෙලා යන්න දෙන්න ඕනේ අන්න ඔහොමයි මොකද පින්වතුනි මැනි ළඟ තියදී තමයි ඔය ප්‍රශ්නේ එන්නේ ඕක හිර වෙලා වටලා හිත ඒක බදාගත්තොත් මම මගේ කියලා ඒක identify කරලා තමයි පින්වතුනි මායя උඩරිම විදියට තමන්ට ඇතුල් වෙන්නේ පව කරා කියලා තමයි පවක් කියලා ඒකයි repeat කරන්න නරකයි හැබැයි ඒක නะ මතක් කරන්න බෑ නුත් නරකයි මතක් කරන්නේ තමයි ගොඩක් ego එක තියෙනකොට මමත්වයේ තියෙනකොට ඒ මමත්වෙන් තමයි තමන් මම කරා මට කවවරි කරා කියලා හොම ඕක තමයි පිටින් ඔළුව කාලා දාන්න පටන් ගන්න. ඒක දකින්න ඕනේ හැම දෙයක් නෑ පිටින් තමන් මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ හින්දා. තමන්ගේ කියලා හැම ගන්න ඒ මිනිමල් ආපු කට්ටිය ඔන්න රහත් වෙලා යනවා. එතකොට හැම කෙනෙක්ම මෙහෙම ට්‍රාන්ස්ෆෝම් වෙලා යන්න පුළුවන්. ඉතින් තින හරි දේ හම්බුනොත් ඉතින් හරි ඉන්ෆ්ලුවෙන්ස් එක හම්බුනොත් ඉතින් හරි දේ හම්බුනොත් මේ පැයකින් දෙකකින් ලොකු පරිවර්තනයක් වෙලා යන්න පුළුවන්.